Hi everyone, welcome to my channel. හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න මම ආවා. ඔයාලා හැමෝම හොඳින් කියලා මම හිතනවා. අද ඔයාලට මේ වීඩියෝ එකකින් ගෙනාවේ මම ජෝර්ඩාන් වලට ගියා. ඔයාලටත් වීඩියෝ කරලා පෙන්නමු කියලා මට හිතුණා. අපි ට්‍රැවල් කරේ බස් එකේ. මට වැඩි වීඩියෝ කරන්නත් බැරි වුණා. Video කරගත්තු ටික මම ඇඩ් කරා මේ vlog එකට. ඉතින් එන්න වීඩියෝ එක බලමු. ඔයාලා මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ support එක මට දිගටම දෙන්න. අපි ඉතින් ජෝර්ඩාන් වලට ගියේ මක්කා ඉඳන්. ජිද්දා ඉඳනොත් බස් තියෙනවා. ඒත් අපි ගියේ මක්කා ඉඳන්. ඉතින් මක්කා ඉඳන් පිටත් වෙනකොට ජෝර්ඩාන් එකට දවල් දෙකහමාරට වගේ තම අප පිටත් වුණේ. ඉතින් යන ගමන් ගොඩක් ලස්සන places අපි දැක්කා. ඉතින් නතර කර කර තම ගියේ. ඒ වගේම ජෝර්ඩාන් යන ගමන් තම යාන් රූ තබු ඒ වගේ ලස්සන නගර හමු වුණා අපිට. මහන්සිය තේරුන්නේත් නැහැ. ටිකෙන් ටික එක එක තැන්වල නතර කරනවා. ඒ වගේම ජෝර්ඩාන් යන ගමන් දිගටම ගොඩක් දකින්න තිබේ බීච් තමයි. අපි දැන් තමයි ජෝර්ඩාන් වලට රීච් වුනේ. අපි දැන් ජෝර්ඩාන් චෙක්-ඉන් වලට යන ගමන් ඉන්නේ බස් එකේ යන්න බෑ ජෝර්ඩාන් චෙක්-ඉන් එකට ඉතින් අපි වෙහිකල් එකකින් යනවා මේ ඇවිල්ලා සෞදි චෙක්-ඉන් ඉතින් සෞදි චෙක්-ඉන් ඉවර වෙලා එයාලා දැන් ජෝර්ඩාන් එකට ගේට් එක ඕපන් කරනවා ගුඩ් බයි කියලා තියෙනවා බෝඩ් එකක් ඉතින් ගුඩ් බයි සෞදි දැන් අපි ජෝර්ඩාන් එකට එන්ට්‍රි වුණා අපි ජෝර්ඩාන් එකට එන්ට්‍රි වුණ ගමන්ම ඔගලන්ට දැන් මම පෙන්නන්නම් ඈත පේනවා ඇති ඔගලන්ට කඳු වගේ පේනවා ඇති ඔගලන්ට ඒ කඳු වල එක පැත්තක් තියෙන ඊශ්‍රායෙල් බෝඩර් එක අනිත් පැත්තේ තියෙන ඊජිප්ත් බෝඩර් එක ඉතින් අපිට දැන් මේ එක්කන් යන ඩ්‍රයිවර් තමයි අපිට පෙන්න්නේ හරිම ලස්සන එක සයිඩ් එකක එලියක් පේනවා එක සයිඩ් එකක තව එලියක් පේනවා හරිම ලස්සනයි ඒක ඇවිල්ලා එක සයිඩ් එකක ඊජිප්ත් බෝඩර් එක සයිඩ් එකක ඊශ්‍රායෙල් බෝඩර් මට ගොඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම වීඩියෝ කරගත්තු ටික තමයි මේකට ඇඩ් කරේ. ඔයගොල්ලෝ ඉතින් කන්ටිනියු වීඩියෝ එක බලන්නකෝ. දැන් අපි චෙක්-ඉන් වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දැන් ඈත පේනවා ඇති එක පැත්තක ඊශ්‍රායෙල් බෝඩර් එක සයිඩ් එකක ඊජිප්ත් බෝඩර්
ඒ වගේම එක සයිඩ් එකක සෞදි බෝඩර් තව සයිඩ් එකක ජෝර්ඩන් බෝඩර් ඉතින් මේ හතරම එකම තැන තමයි තියෙන්නේ ඔයාලට දැන් ඈත පේන්නේ සෞදි එන්ට්‍රි එක. යන ගමන් හැම තැනම වගේ ඔටුව පේන්න හිටියා. ඔගලන්ට දැන් පේනවා ඇති. හැම තැනම වගේ ඔටුව තමයි දිගටම. ඉතින් මේ විදිහට තමයි අද අපේ ජර්නි එක ගියේ. ගොඩාක් මට වීඩියෝ කරගන්න බැරි වුණ රීසන් එක තමයි සමහර තැන්වල වීඩියෝ අලවුඩ් නැහැ. ඉතින් අපිට වීඩියෝ කරගන්න බැහැ සමහර තැන්. ඒක තමයි රීසන් එක. මම ගත්තු තැන්වල වීඩියෝස් තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි මට ජෝර්ඩන් වල දවස ගෙවුනේ. දැන් අපි යන ගමන් ඉන්නේ ජිද්දා වලට. ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම මේ විදියටම ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් ඔගලන්ට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් ඔයාලා මේ විදියට මට දිගටම සපෝට් එක දෙන්න ඔයාලගේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.